අද කටුනායක ගුවන්තොටුප. අද කටුනායක ගුවන්තොටුපල ගත්තම ඕනෑම ගුවන්තොටුපලක් ගත්තම ඒකෙන් 140% ආදායම ලැබෙන්නේ ඒ ගුවන් යානාවලට පාසුකම් සපයන. 60%ක්ම ආදායම් ලැබෙන්නේ එහෙම නැත්නම් කාපාකින් වලින් එහෙම නැත්නම් අනිකුත් සේවා සපයල තමයි ගුවන්තොටුපල ආදායම උපයන්නේ. හැබැයි පළමුවෙන්ම මේ ගුවන්තොටුපල කටුනායක ගුවන්තොටුපල පිටරට විකිණීමේ පළවෙනි කාර්ය ලෙස මෙතුමල්ල ආරම්භ කළා තියෙනවා. කටුනායක ගුවන්තොටුපලේ ඒ තියෙන නම වෙනස් කරලා තියෙනවා. මුලින්ම තිබ්බේ ඒ ගුවන් සේවා සපයන ශ්‍රී ලංකා සමාගම වෙනුවට පෞද්ගලික ශ්‍රී ලංකා සමාගම ලෙස මේකේ නම වෙනස් කරනවා. ඊට පස්සේ මොකද්ද මෙතුමල්ල කරන්නේ? අද ප්‍රධාන ආදායම් මාර්ගයක් වන මේක ඇතුළේ තියෙනවා පාකින් ලොට් 4ක්. BOI පාකින් ලොට් එක තියෙනවා, කාගෝ පාකින් ලොට් එක තියෙනවා, ටර්මිනල් පාකින් ලොට් එක, ඒ වගේම රිමෝට් කාපාක් මේම 4ක් තියෙනවා. මේ 4ම ලබන සතිය වෙනකොට පෞද්ගලීකරණය කරනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව කෑල්ලෙන් කෑල්ල පෞද්ගලීකරණය කරලා ආදායම් ලැබෙන මාර්ග ටික අසුර වෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාම මෙතුමල්ල කියයි මේක පාඩු ලබන ගුවන්තොටුපලක්. එහෙම කියලා ඉන්දියාවට චීනෙට බැරි නම් සිම්බාබ්වෙට කෙන්නියාවට හරි අනිවාර්යෙන්ම අපේ කටුනායක ගුවන්තොටුපලක් ලබා දෙන්න මේගොල්ලෝ කටයුතු කරනවා.